ඔබ සෑම කෙනෙක්වම ඉතාම ගෞරවයෙන් නැවතත් පිළිගන්නවා. අද අපි බලන්න සූදානම් වන්නේ කොහොමද මිනිස්සෙක්ව අඳුරගන්නේ කියන එක ගැන. මිනිසුන්ව විනිශ්චය කිරීම ගැන නොවේ, නමුත් මිනිස්යන්ව අඳුරගන්නේ කොහොමද. අපිට බැලූ බැල්මට මිනිස්යන්ගේ පිටත හැසිරීම, ඔවුන් විවිධ සිද්ධිවලට මුහුණ දෙන ආකාරය තමයි පේන්න තියෙන්නේ. ඔවුන්ගේ චර්යා රටාවන්, චරිත ලක්ෂණ අඳුරගන්න ටික කාලයක් ගත වෙනවා. ඉතින් මේ අනුව අපි කොහොමද කෙනෙක්ව අඳුරගන්නේ? ඒක ඉතාම වැදගත් වෙනවා. අපි මිනිසුන්ව නිසි ලෙස අඳුරගත්තේ නැත්තම් වෙන්නේ අපි ගොඩක් අයට රැවටෙනවා. සමහර වෙලාවට හොඳ මිනිස්සුන්ට අපි හිතන ඔවුන්ගේ සමහර ඇතැම් හැසිරීම් නිසා ඔවුන් වැරදි අය කියලා. එහෙම නැත්තම් සමහර කෙනෙක් මේ දක්වන හොඳ ප්‍රතිචාර කිහිපයක් නිසා ඔහුගේ ඇතුළාන්තයේ ගොඩක් වැරදි තිබුණත් අපි මුලින්ම කල්පනා කරනවා මෙයා හොඳ කෙනෙක් කියලා, රැවටිලිකාරී මිනිසයන්ට රැවටෙනවා. ඒ නිසා මේ අපි මිනිසෙකව අඳුර ගැනීම සම්බන්ධයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මිනිසෙකව අඳුර ගැනීමේ විවිධ මට්ටම් තිබෙනවා. අද මට්ටම් තුනක් පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙනවා. මුලින්ම මිනිසෙක මුණ ගැහුනම ඔබට දකින්න ලැබෙන්නේ ඔහුගේ පිටත හැසිරීම, විවිධ සිද්ධීන් වලට ඔහු ප්‍රතිචාර දක්වන විදිය. ඒවට ඔහු දක්වන ප්‍රතිචාර හොඳද නරකද, ඔහු මේ සිනහවෙන් යුක්තව ඉන්නවද, ඔහු කේන්ති ගන්නවද, ඔහු හදිස්සි වෙලා වැඩ කරනවද කියන මේ දේවල් පිළිබඳව ඔබට ඔහුගේ පිටත විවිධ සිද්ධිවලට ඔහු මුහුණ දෙන ආකාරය තමයි මුලින්ම දකින්න ලැබෙන්නේ. කෙනෙක් මුලින්ම හම්බුනාම ඔහුගේ චරිතය කොහොමද, ඔහුගේ ඉතිහාසය කොහොමද, ඒ මොනවත් දේවල්, ඔහුගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ, ඒ කිසි දෙයක් ඔබට මුලින්ම දකින්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා කිසිම මිනිසෙක්ව දැක්ක ගමන්, මේ දවසක් දෙකක් ඇසුරු කරපු ගමන් ඔහු මොන වගේද කියලා මනින්න යන්න එපා. ඔහු විවිධ කියන කරන දේවල්, ඔහු ඔබට කතා කරලා කියන දේවල්, ඔහු ඔබත් එක්ක බෙදා ගන්න දේවල් අනුව මිනිසෙක්ව විනිශ්චය කරන්න යන්න එපා. මිනිසෙක් ඔබත් එක්ක හැසිරෙන විදිහ අනුව ඔහුට කේන්ති ගිහිල්ලා ඉන්නවද, ඔහු විනෝදෙන් ඉන්නවද, ඔහු සාමකාමීව ඉන්නවද, ඔහු හදිස්සි වෙලා ක්‍රියා කරනවද කියන දේවල් මතත් මිනිසෙක්ව මනින්න, මිනිසෙක් ගැන එක සැරේ තීරණ ගන්න යන්න එපා. සිද්ධි වලට දක්වන ප්‍රතිචාර අපිට ෂණිකව දකින්න පුළුවන්. නමුත් ඒ දේවල් ඒ මොහොතේ ඔහුගේ හදවතේ ස්වરૂපය, ඒ වගේම ඔහු මුහුණ දීලා තිබෙන වාතාවරණය සහ ඒ අවට පරිසරයේ තත්ත්වය මත රඳා පවතිනවා. සමහර කෙනෙක්ට යම් හේතුවක් නිසා කේන්ති ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. ඒකෙන් අපිට බෑ ඔහුව දැකපු ගමන් මනින්න. යම් කෙනෙක් බොහොම සාමකාමී ස්වરૂපයක් ගන්නවා වෙන්න පුළුවන්. සමහර විට ඔහු බලාපොරොත්තු වෙච්ච දෙයක් ඔහුගේ ජීවිතේ මේ කාලේ ඉටු වෙමින් පවතිනවා ඇති. ඒක නිසා ඒ තුලින් අපිට මනින්න බෑ මිනිස්සෙක් හොඳද නරකද කියලා. විවිධ පරිසරයේ තත්ත්ව අනුව මිනිස්සු එවෙලේ කවුරු හරි ඔහුට කේන්ති ඇවිස්සෙන දෙයක් කියපු නිසා, එහෙම නැත්නම් යම් කෙනෙක් එවෙලේ විහිළුවක් කරපු නිසා ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රීතියක් හිතට දැනිලා හෝ කේන්තියක් හිතට ඇවිල්ලා හෝ තියනවා වෙන්න පුළුවන්. ඒ මොහොතේ ප්‍රතිචාරවලින් කිසි ලෙසකින් අපිට මිනිසෙක්ව මනින්න බෑ. නමුත් මේ ලෝකේ අපිට දකින්න ලැබෙන දේ තමයි මිනිස්සු සෑහෙන්න සිද්ධි ඇසුරෙන් තමයි මිනිස්සුන්ව මනින්න යන්නේ. එයා මේ වෙලාවේ මට මෙහෙමයි සැලකුවේ, මේ වෙලාවේ මට මෙන්න මේ දේ කිව්වා, එයා මට මෙන්න මේ කතාව මෙහෙම කිව්වා, මේ මොහොතේ එයා මට කේන්තියෙන් තමයි කතා කළේ, මේ වෙලාවේ මං එයාව දැක්ක ගමන් එයා බොහොම සාමකාමී විනෝදෙන් ඉන්න කෙනෙක් බව මට දකින්න ලැබුණා කියලා එවෙලේ සිදුවෙන සිද්ධිය ඇසුරෙන් තමයි ගොඩක් අය මිනිස්යන්ව මනින්න යන්නේ. එහෙම කරන්න එපා. එවෙලේ සිදුවෙන සිද්ධියට සිදුවෙන්න ඉඩ හැරලා පාඩුවේ බලාගෙන ඉන්න. එවෙලේ යම් මිනිසෙක් ඔයාට මුලින්ම දකින්න ලැබුණ වෙලාවේ හෝ ඔබ දන්න කියන මිනිසෙක් යම් ප්‍රතිචාරයක්, යම් සිද්ධියකට මුහුණ දෙමින් සිටින අවස්ථාවේ එයා දක්වන ප්‍රතිචාර, එයා කියන කරන දේවල් ඔයා නිකන් අහගෙන බලාගෙන ඉන්න.
ඒක නිරීක්ෂණය කරන්නේ ඒක දිහා බලන්නේ ඒ වෙලාවේ ඔබටත් ඒ සම්බන්ධයෙන් විවිධ සිතුවිලි ඇති වෙන්න පුළුවන් ඔහු සම්බන්ධයෙන් හොඳ සිතුවිල්ලක් හෝ නරක සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් හැබැයි ඒ ඇති වෙන කිසිම සිතුවිල්ලක් නිසා ඔහුව මේ වගේ කෙනෙක් කියලා තීරණයකට ඇතුල් වෙන්න බලන්න එපා වර්තමානයේ බොහෝ මිනිස්යන්ගේ සම්බන්ධතා බිඳී යන්න ප්‍රධානම හේතුව තමයි ගොඩක් මිනිස්සු එකිනෙක කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඒගොල්ලෝ විවිධ සිද්ධිවලට විවිධ අවස්ථාවලට දක්වන ප්‍රතිචාර අනුව මේ වෙලාවේ මට මෙයා බැන්නා මේ වෙලාවේ මෙයා මාත් එක්ක hina වුණා මේ මොහොතේ මෙයා මට මේ උදව්ව කරේ නැහැ කියලා යම් සිද්ධියක් මූලික කරගෙන තමයි ගොඩක් විරසක වීම ඇති වෙලා තියෙන්නේ ඒ වගේම යම් සිද්ධියක් මුල් කරගෙන තමයි සමහරුන්ගේ සම්බන්ධතා ගොඩ නැගිලා තියෙන්නේ සිද්ධියක් යම් අවස්ථාවක වෙච්ච පොඩි දෙයක් මූලික කරගෙන අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නත් බෑ යමෙක් හොඳයි කියලා තීරණය කරන්නත් බෑ ඒ වගේම යමෙක් නරකයි එයා හොඳ නැති කෙනෙක් කියලා තීරණය කරන්නත් බෑ සිද්ධි අහම්බෙන් සිදු වෙන්න පුළුවන් ඒවා වලට විවිධ පරිසරයේ විවිධ තත්වයන් බලපාන්න පුළුවන් ඒ මොහොතේ මිනිස්සයා අත්දැකලා තියෙන ඔක්කොම දේවල් එයාගේ හිත ඇතුලේ තියෙන පීඩනයක් වෙන්න පුළුවන් එයාගේ හිත ඇතුලේ තියෙන ප්‍රීතියක් වෙන්න පුළුවන් ඒක අපිට පේන්නේ නැහැ ඔහුගේ අතීතයේ යම් කිසි තත්වයක් නිසා ඔහු එවෙලේ ඒ විදිහට හැසිරුණා වෙන්න පුළුවන් ඒ නිසා කිසිම අවස්ථාවක මිනිස්සෙක් ඔබට සැරෙන් කතා කරා කියලා හෝ මිනිස්සෙක් ඔබත් එක්ක hina වුණා කියලා හෝ එයා හොඳයි හරි නරකයි හරි කියලා තීරණය කරන්න යන්න එපා. යම් අවස්ථාවක මිනිස්සෙක් ඔබට උදව් කරා කියලා හෝ යම් අවස්ථාවක ඔබට උදව් කරන්න අවස්ථාවක් තිබියදීත් මිනිස්සෙක් ඔබට උදව් කරන්න නැතුව මගහැරලා ගියා කියලා එයා ගැන ඒ වෙලාවේ තීරණයකට ඇතුල් වෙන්න එපා. ඒක එක සිද්ධියක්. අපි මේ සමාජය තුළ වැඩිපුරම දකින්න ලැබෙන්නේ ගොඩාක් නෑදෑයන් අතරේ හිතමිතුරන් අතරේ ඒ වගේම මේ සමාජයේ ගැවසෙන මිනිස්යන් අතරේ සම්බන්ධතා පළුදු වෙන්නටත් ප්‍රධානම හේතුවක් තමයි මේ විවිධ අවස්ථාවල ඔවුන්ගේ ප්‍රතිචාර සහ විවිධ සිද්ධිවලට ඔවුන් මුහුණ දුන්න ආකාරය ඒ වෙලාවේ උදව් කරාද නැද්ද ඒ වෙලාවේ hina වුණාද නැද්ද ඒ වෙලාවේ කතා කරාද නැද්ද ඒ වෙලාවේ බැන්නද රැව්වද එහෙම නැත්නම් ඒ වෙලාවේ සාමකාමී ප්‍රතිචාරයක් දැක්වුවද කියන මේ පොඩි සිද්ධියක් ඇසුරෙන් තමයි මිනිස්සු ගැන තීරණවලට එළඹෙන්න පටන් ගන්නෙ මේ නිසාම ගොඩාක් සම්බන්ධතාවයන් පළුදු වෙලා තිබෙනවා ඒ වගේම තමයි වැරදි සම්බන්ධතාවයන් නැති වෙලා තිබෙනවා අනවශ්‍ය බැඳීම් වැරදි මිනිසයන් එක්ක හදිසි සම්බන්ධතාවයන් ගොඩ නැගිලා තියෙනවා ෂණිකව මේ පොඩි උදව්වක් කරපු ගමන් හිතනවා මෙයා හොඳ කෙනෙක් කියලා මේ පොඩ්ඩක් කරුණාවෙන් කතා කරපු ගමන් හිතනවා මෙයා හොඳ කෙනෙක් කියලා පොඩ්ඩක් hina වෙලා සාමකාමීව අපිත් එක්ක ඇලුම් වෙලා කතා කරපු ගමන් අපිට හිතෙනවා මෙයා නම් හොඳ චරිතයක් කියලා අපිට හිතෙනවා හැබැයි ඒ කිසි දෙයකින් කිසිම මිනිස්සෙක්ව මනින්න බෑ ඒක තමයි මිනිස්සෙක්ව ඔබට නිරීක්ෂණය දකින්න පුළුවන් පළවෙනි තලය පළවෙනි මට්ටම මේන් මිදිලා ඔබ තව ටිකක් ගැඹුරට ගමන් කරද්දී මිනිස්සෙක්ව සති ගානක් මාස ගණනාවක් ටික කාලයක් ඔබ ඇසුරු කරද්දී ඔබට දකින්න ලැබෙනවා ඔහුගේ විවිධ චර්යා රටාවන් චරිත ලක්ෂණ ඔහුගේ ඇතුළාන්ත විවිධ ගුණාංග ඔබට දකින්න ලැබෙනවා ඒක තමයි මිනිස්සෙක්ව විමසා බැලීමේ මිනිස්සෙක්ව අඳුර ගැනීමේ මීළඟ මට්ටම දෙවන මට්ටම එහිදී ටික කාලයක් යනවා මේක තේරුම් ගන්න සමහර විට මාස ගණනාවක් සති ගණනාවක් ඔබ මිනිස්සෙක් එක්ක ඇසුරේ වැඩ කරමින් ඔහුත් එක්ක ඉන්නකොට ඔහුට ඔහු තුල තිබෙන විවිධ චර්යා රටාවන් හැසිරීම් රටාවන් චරිත ලක්ෂණ ඔබට පේන්න පටන් ගන්නවා එයාගේ සමහර වැරදි පුරුදු ඔයාට පේන්න පටන් ගන්නවා එයාගේ සමහර ඇබ්බැහිකම් ඔයාට පේන්න පටන් ගන්නවා ඒ වගේම එයාගේ ඇතුළාන්තයේ තිබෙන සමහර සිතුවිලි රටාවන් ඔහුගේ මේ නිතර නිතර දකින්න ලැබෙන චර්යාවන් ඔබට පේන්න පටන් ගන්නවා එයාගේ චරිතය
මොනවගේ චරිතය හොඳ චරිතයක්ද නරක චරිතයක්ද වගේ දේවල් ඔබට පේන්න පටන් ගන්නවා. ඔබ අර අපි මුලින් කතා කරපු සිද්ධියකින් පළවෙනි මට්ටමේදී ඔබට ඔහුගේ චරිත ලක්ෂණ චර්යා රටාවන් දකින්න බෑ. ඒ රටාවන් දකින්න පුළුවන් වෙන්නේ යමෙක් යම් සැලකිය යුතු කාලයක් ඇසුරු කරද්දී. මාස ගණනාවක් යනකොට ඔහුගේ චරිත ලක්ෂණ ඔහු ඔබට දකින්න ලැබෙනවා. ඔහු ඇත්තටම බොරු කියන කෙනෙක්ද ඇත්ත කියන කෙනෙක්ද කියලා ඔබට ටිකෙන් ටික තේරුම් යන්න පටන් ගන්නවා. ඒ වගේම ඔහු සමහර අවස්ථාවන් වල හිනාවෙලා හිටියත් ඔහුගේ ඇතුළාන්තය වේදනාකාරීද කියලා සමහර අදහසක් ඔබට අරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔහු සමහර අවස්ථාවලදී සමහර මිනිස්යන්ට හොඳ මූණක් පෙන්වුවත් ඔහුගේ ඇතුළාන්තයේ සමහර වැරදි ක්‍රියාවනුත් තිබෙන බව ඔබට මේ දෙවන මට්ටමේදී තේරුම් යන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සමහර මිනිස්යන්ගේ වැරදි හැසිරීම් තිබුණත් සමහර කෙනෙක්ට ඉක්මනින් තරහ යනවා වෙන්න පුළුවන්, නොයවසිලිමත් වෙන්න පුළුවන්. ඒ වගේ වැරදි ගතිගුණ ඔබට පේන්න තිබුණත් ඔබ යමෙක්ව ටික කාලයක් ඇසුරු කරනකොට ඔබට තේරුම් යනවා වැරදි ප්‍රතිචාර, වැරදි හැසිරීම් තිබුණත් එයාගේ ඇතුළත හොඳ ගතිගුණත් හොඳ චර්යා රටාවනුත් තිබෙනවා. සමහර අවස්ථාවන්වල ඔහු මනුෂ්‍යයන්ට උදව් නොකර හිටියත් ඇත්තටම එයා ගොඩක් අවස්ථාවන්වල මිනිස්සුන්ට උදව් කරන බවක් ඔබට දකින්න පුළුවන් වෙනවා. ඔහුගේ ඇතුළාන්තයේ චරිත ලක්ෂණ චර්යා රටාවන් ඔබට ටිකින් ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක තමයි මිනිස්සෙක්ව අඳුර ගැනීමේ දෙවන මට්ටම. හැබැයි මේ දෙවන මට්ටමේදීත් ඔබ යමෙකුගේ විවිධ හැසිරීම්, හොඳ ගතිගුණ, හොඳ ක්‍රියාවන්, හොඳ චර්යාවන් ටික කාලයක් දකිමින් මාස ගණනාවක් ගත වුණත් ඔබට ඔහුව හරියටම අඳුර ගන්න බැරි වෙනවා. මේ පළවන පියවරෙන් හෝ දෙවන පියවරෙන් ඔබ මිනිස්සෙක්ව මනින්න යන්න එපා. බයිබලයේ විස්තර වෙන විදිහට දෙවියන් වහන්සේ මිනිස්සෙක්ව මනින්නේ, මිනිස්සෙක්ව තේරුම් ගන්නේ මේ අපි කතා කරපු ආකාර දෙකින්ම නෙමෙයි. දෙවියන් වහන්සේ බලන්නේ ඔහුගේ ඇතුළාන්ත හදවත. මිනිස්සෙකුගේ ඇතුළාන්ත හදවත සති කිහිපයක් ඔහුව ඇසුරු කරලා ඔබට දැනගන්න බෑ. මාස ගාණක් ගියත් යමෙකුගේ ඇතුළාන්ත හදවත තේරුම් ගන්න බෑ. ඒකට සමහර වෙලාවට අවුරුදු 5ක් 10ක් සෑහෙන දීර්ඝ කාලයක් ගත වෙනවා. දීර්ඝ කාලයක් මිනිස්සෙක් එක්ක එකට ගැටෙමින් වැඩ කරමින් ඉද්දී ඔහුගේ ඇතුළාන්ත හදවතේ තිබෙන සමහර දේවල් ඔබට ටිකෙන් ටික තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා. නමුත් දෙවියන් වහන්සේට මිනිස්සෙකුගේ ඇතුළාන්ත හදවත කෙලින්ම නිරාවරණය වෙලා තිබෙනවා. ඒක නිසා දෙවියන් වහන්සේ දන්නවා හොඳ මිනිස්සයා කවුද, නරක මිනිස්සයා කවුද කියලා. ඒක තමයි බයිබලයේ විස්තර වෙන්නේ. මිනිස්සයා පිටත බලනවා, නමුත් දෙවියන් වහන්සේ ඇතුළාන්තය බලනවා. මිනිස්සු විදිහට අපි බොහෝ අවස්ථාවන්වල අනිත් මිනිස්සු ගැන තීරණ අරගෙන තියෙන්නේ අපි අර කතා කරපු පළවෙනි අවස්ථාව අනුව. ඔහු විවිධ සිද්ධිවලට ප්‍රතිචාර දක්වපු විදිහ අනුව, කේන්තියෙන්ද, තරහෙන්ද, සතුටෙන්ද, දුකෙන්ද, සාමකාමීද කියලා එක එක අවස්ථාවන්වල එයා උදව් කරාද නැද්ද, අපිට හොඳින් කතා කරාද නැද්ද වගේ පොඩි පොඩි සිද්ධිවලට මිනිස්සෙක් දක්වන ප්‍රතිචාරවලින් තමයි අපි මිනිස්සුන්ව ඉස්සෙල්ලම අඳුර ගන්න බලන්නේ. හැබැයි ටික කාලෙකින් පස්සේ අපි යාගේ චරිත ලක්ෂණ දිහා බලලා, චර්යා රටාවන් දිහා බලලා මිනිස්සෙක්ව අඳුර ගන්න උත්සාහ කරනවා. හැබැයි මේ දෙකම පිටත දේවල්. ඒ අපි ටික කාලයක් ගිහිල්ලා මාස ගාණක් ගිහිල්ලා කියන්න පුළුවන් අපි මෙයාව අඳුරගත්තා, අපි මෙයාගේ චරිතේ හැටි දැනගත්තා, මෙයා මේ වගේ චරිතයක්, ලෝකෙට හොඳ මූණක් පෙන්වන් හිටියට මෙයා මේ වගේ චරිතයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම ටික කාලයක් ගිහිල්ලා කියන්න පුළුවන් මෙයාගේ මෙයා සමහර වෙලාවට මෙහෙම හැසිරුණත් එයාගේ චරිත ලක්ෂණ හොඳයි කියලා කියන්න පුළුවන් මාස ගානකට, සති ගානකට පස්සේ. හැබැයි මේ දෙකම තවදුරටත් මේ පිටත නිරීක්ෂණ පිටතින් තමයි අපි මේ මිනිස්සයා දිහා බලලා තියෙන්නේ. හැබැයි බයිබලයේ අපිට කියන දේ තමයි මේ දෙකෙන්ම මිනිස්සෙක්ව මනින්න යන්න එපා.
දෙවියන් වහන්සේ මේ දෙකෙන්ම මිනිස්සුන්ව මනින්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේ මිනිස්සුෙකුගේ ඇතුළාන්ත හදවත දෙස බලනවා. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඔබට මිනිස්සෙකුගේ ඇතුළාන්ත හදවත මොන වගේද කියලා දැක ගන්න නම් තේරුම් ගන්න නම් ඇත්තටම ඒකට ගොඩාක් කාලයක් ගත වෙනවා. ඒ සඳහා ඉවසා බලා සිටින්න ඔබට නොහැකි නම් හොඳම දේ තමයි මිනිස්යන් හොඳද නරකද කියලා තීරණය කරන්න නැතුව ඉන්න එක. හැබැයි දෙවියන් වහන්සේ දකින මිනිස්සුගේ හොඳ සහ නරක දැන් බයිබලයේ උදාහරණ රැසක් මේකට විස්තර වෙලා තිබෙනවා. මේ යාකෝබ් කියන චරිතය ගැන බයිබලයේ විස්තර වෙන උත්පත්ති පොතේ එයා කරපු තරමක් කරේ කපටි වැඩ. ඒ වුණාට දෙවියන් වහන්සේ ඔහුව පසු කාලීනව දෙවියන් වහන්සේගේ සැලැස්මේ එක පුරුකක් විදිහට පාවිච්චි කළා. ඇයි එහෙම කළේ? යාකෝබ් බොහෝ කපටි ක්‍රියාවන් කළ නමුත් ඔහුගේ ඇතුළාන්ත හදවත තුල තිබුණු යම්කිසි යහපත් ගතිගුණයක් අත් නොහරින ගුණය කොහොම හරි පොරබදලා හරි දෙවියන් වහන්සේගේ සැලැස්ම වෙතට ඇතුල් වීමේ තිබෙන දැඩි ආශාව ඒ යම් වැඩක් අත්නොහැර කිරීමේ කොහොම හරි තිබුණු ඒ ඇතුළාන්ත යහපත් ගතිගුණයක් දෙවියන් වහන්සේ දැක්කා. ඒක බයිබලයේ කියවද්දිත් අපිට යාකෝබ්ගේ චරිතයේ මුලින් කියවගෙන එනකොටත් එහෙම දෙයක් අපිට පේන්න නැහැ. ඒ වගේම යාකෝබ්ව ඒ සමකාලීනව ඇසුරු කරපු අනිත් මිනිස්සුන්ට එහෙම දෙයක් දකින්න දැනෙන්න තිබුණ නැහැ. යාකෝබ් කපටි වැඩ කරා, අයියවර වැට්ටුවා, තාත්තව, ඊට පස්සේ මාමව ආදී මේ වටේ හිටපු ගොඩක් අය රවට්ටමින් නිකන් තමන්ට ඕන වැඩේ කරගත්ත කෙනෙක් විදිහට තමයි පේන්න තියෙන්නේ. ඔහු ක්‍රියා කරපු සිද්ධි දිහා බැලුවමත් අපිට පේන්න එච්චර හොඳ ගතියක් නෙමෙයි. ඔහුගේ චරිතය ටික කාලයක් අධ්‍යයනය කළත් අපිට පේන්නේ ඒ හැටි හොඳ ගතියක් නෙමෙයි ඔහුගේ. ඒ වුණාට දෙවියන් වහන්සේ පසු කාලීනව ඔහුව දේව සැලැස්ම උදෙසා කැඳවනු ලැබුවේ ඔහුගේ හදවත විමසල බලලා. ඒ වගේම තමයි දාවිත් කියන චරිතය. දාවිත් සමහර සිද්ධිවලට මුහුණ දුන්න විදිහ ඒවට දක්වපු ප්‍රතිචාරය ඉතාම දරුණුයි සමහර වෙලාවට. සමහර වෙලාවට ඉතාම වැරදි. අපිට පිළිගන්න බෑ. බයිබලයේ පළමුවන සාමුවෙල් ඒ වගේම පළමුවෙන ලේකම් පොත් වගේ ඔබ දාවිඩ්ගේ කතාව කියවල බලද්දී ඔබට පේනේවි සමහර අවස්ථාවන්වල ඔහු හරිම වැරදි දේවල් කරලා තියෙන්නේ. එක අවස්ථාවක එක ස්ත්‍රියකගේ ස්වාමි පුරුෂයාව නසලා දාලා ඒ ස්ත්‍රියව ලබා ගැනීමට කටයුතු කළා. ඒ වගේම සමහර නුවරවල් වලට යුද්ධෙට ගියාම පහර දෙන්න ඒ නුවරවල් වල හිටපු මිනිස්සුන්ව වද දීලා මරලා දැම්මා. ඔහුට හිතුණ දේ කරපු බවක් සමහර අවස්ථාවන්වල දකින්න ලැබෙනවා. සිද්ධි දිහා බැලුවමත් ඔහුගේ හැසිරීම එච්චර හොඳ නැහැ. ඒ වගේම ඔහුගේ චරිත ලක්ෂණ බැලුවමත් ඔහුගේ චරිත ලක්ෂණ උනත් ඒ හැටි හොඳ බවක් අපිට පේන්න නැහැ. වැරදි චරිත ලක්ෂණ චර්යා රටාවන් ගොඩක් දාවිත්ට තිබුණා. ඒ හැසිරීම දැක්කා දාවිත්ගේ පුතෙක් අප්සලෝම්. ඒ නිසාම අප්සලෝම් කිව්වා මේ මම මගේ තාත්තගේ මේ දාවිද්ගේ හැටි තේරුම් අරන් ඉන්නේ. එයාගේ චරිතය මේ වගේ. එයාගේ චර්යා රටාවන් ගැන මම දන්න ඔහු සෑහෙන කාලයක් ඇසුරු කරලා මම දන්න ඔහුගේ හැසිරීම ඔහුගේ චරිතය මොන වගේද කියලා දන්න. ඒක නිසා එක වෙලාවක අප්සලෝම් දාවිත්ට විරුද්ධව කැරැල්ලක් ඇති කරලා රාජ්‍ය පාලනය අල්ලගන්නත් කටයුතු කළා. හැබැයි මේ කිසිම අවස්ථාවක දෙවියන් වහන්සේ දාවිත්ව අතහැරපු බවක් අපිට පේන්න නැහැ. ඇයි ඒ? දාවිද්ගේ සමහර සිද්ධිවලට ඔහු දක්වපු ප්‍රතිචාර වැරදි අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම ඔහුගේ චරිත ලක්ෂණත් ඒ හැටි හොඳ බවක් අපිට පේන්න නැහැ. ඒ වුණාට දාවිද්ගේ ඇතුළාන්ත හදවතේ තිබුණු යහපත් ගතිගුණ දෙවියන් වහන්සේ විසින් දුටුවා. ඒ නිසා දෙවියන් වහන්සේම බයිබලය තුල අපිට දකින්න පුළුවන් කියනවා දාවිත් දෙවියන් වහන්සේගේ හදවත දිනාගත් තැනැත්ත කියලා. ඇයි ඒ? මිනිස්සුෙකුගේ පිටත හැසිරීම වලින් ඇතැම් විට චරිත ලක්ෂණ වලිනුත් අපිට තේරුම් ගන්න අමාරුයි මිනිස්සෙක් හොඳද නරකද කියලා. ඒක තීරණය කරන්නේ දෙවියන් වහන්සේ මිනිස්සුෙකුගේ ඇතුළාන්ත හදවත විමසලා බලලා. දාවිඩ්ගේ සම්පූර්ණ කතාව කියවුවම අපිට යම්තාක් දුරට
දාවිද්ගේ හදවත තේරුම් ගන්න පුළුවන්. ඒකට දාවිද්ගේ මුළු ජීවිත කතාවම විමසලා කියවලා අධ්‍යයනය කරලා බලන්න ඕන. ඒ වගේම තමයි දාවිත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරපු අයට, දාවිත් එක්ක අවුරුදු ගාණක් වැඩ කරපු සාමුවෙල් කියන දිවිසිවරයා, ඒ වගේම දාවිද්ගේ ඇසුරේ හිටපු යුද නායකයන් අවුරුදු ගානකට පස්සේ දාවිද්ගේ හදවත හොඳයි කියලා තේරුම් ගත්තා. හැබැයි ඒකට අවුරුදු ගානක් ගියා. දැන් සාමුවෙල් කියන දිවිසිවරයා වුණත් දාවිත් හොඳ බවක් මුලදි දැක්ක ගමන් තීරණය කරේ නැහැ. එයාට ඒක මුලදි හිතාගන්න බැරි වුණා. හැබැයි දෙවියන් වහන්සේ මුල ඉඳලම දන්නවා හොඳ හදවතක් තියෙන්නේ කාටද, හදවත හොඳ නැත්තේ කාගේද කියන එක පිළිබඳව. ඒ නිසා දෙවියන් වහන්සේ නිතරම මිනිස්සෙකුගේ ඇතුළාන්ත හදවත දෙසයි බලන්නේ. ඇතුළාන්ත හදවත තේරුම් ගන්න නම් සෑහෙන කාලයක් ගත වෙනවා. ඒකට අවුරුදු 10ක් 15ක් යන්න පුළුවන්. දීර්ඝ කාලයක් යනවා ඇතුළාන්ත හදවත තේරුම් ගන්න අපිට නම්. හැබැයි දෙවියන් වහන්සේ නම් දැක්ක ගමන් මිනිස්සෙකුගේ ඇතුළාන්ත හදවත දන්නවා. ඒ වුණාට අපිට ඒක දුෂ්කරයි අඳුර ගන්න. ඒ නිසා මේ බයිබලය තුල මිනිස්සෙකු අඳුර ගැනීම සම්බන්ධයෙන් අපිට කියලා තියෙන දේ තමයි විනිශ්චය කරන්න යන්න එපා කියලා ජේසුස් වහන්සේ කියලා තියෙනවා. ඇයි ඒ? අපි බොහෝ දුරට විනිශ්චය කරන්න යන්නේ ඇතුළාන්ත හදවත විමසල බලලා නෙමෙයි. ඒක අපිට තේරුම් ගන්න දීර්ඝ කාලයක් යන නිසා අපි බලන්නේ යම් සිද්ධියකට යදක ප්‍රතිචාරය. එහෙම නැත්නම් ඔහුගේ චරිතයේ සමහර තියෙන ලක්ෂණ දිහා බලලා අපි එයා හොඳද නරකද කියලා තීරණය කරන්න යනවා. අන්න ඒ විනිශ්චය කරන්න එපා කියලා තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ඇයි ඒ? ඒ විනිශ්චය වැරදි. අපි පිටත බලලා තමයි විනිශ්චය කරන්න යන්නේ. ඒ නිසා ඔබට මුණ ගැහෙන මිනිස්යන් සම්බන්ධයෙන් ක්ෂණිකව තීරණයක් ගන්න යන්න එපා. එයා හිනා වුණාද? තරහෙන් කතා කරාද? ඔබට උදව් කරාද? උදව් කරන්න තියෙද්දිත් මගහැරලා ගියාද? මේ දේ අනුව නම් මිනිස්සෙක්ව තීරණය කරන්න එපා. ඒ වගේම තමයි ඊළඟ අදියරේදී දීර්ඝ කාලයක් ඔහු ඇසුරු කරද්දී සමහර විට ඔහුගේ චරිත ලක්ෂණ ඔබට පේන්න තියෙනවා වෙන්න පුළුවන්. මිනිස්සෙගේ චරිතය අනුවත් කෙනෙක්ව විනිශ්චය කරන්න යන්න එපා. මිනිස්සෙගේ චරිතය හොඳ නැති වෙන්න පුළුවන්. දැන් මේ ජේසුස් වහන්සේ වෙතට ගල් ගහන්න අරගෙන ආපු ස්ත්‍රියගේ මේ චරිතය හොඳ නැහැ. සමාරිය ස්ත්‍රියගේ චරිතය හොඳ නැහැ. ඒ වගේම මේ සාකෙඋස්ගේ චරිතය හොඳ නැහැ. හොඳ නැති වුණාට ජේසුස් වහන්සේ ඔවුන්ගේ හදවත දැක්කා. පොහොසත් යෞවනයාගේ චරිතය හොඳයි. එයා කිව්වා මං දසපනතත් ඔක්කොම පවත්වලා තියෙන්නේ. චරිතය හොඳයි වගේ. ඒ වුණාට ඇතුළාන්ත හදවත හොඳ නැහැ. ජේසුස් වහන්සේ ඒ දේවල් දෙස දුටුවා. ජේසුස් වහන්සේත් එක්ක එකට ඇන ගහලා හිටපු හොරෙකුගේ චරිතය හොඳ නැහැ. හොරෙක්. ඒ වුණාට ඔහුගේ ඇතුළාන්ත හදවත හොඳ බව ජේසුස් වහන්සේ ඔහුත් එක්ක කතා කරපු වචන කීපයකින් අඳුරගත්තා. ඒ නිසා ජේසුස් වහන්සේ ඔහුට කියනවා, නුඹ අදම මා සමග පාරාදීසයේ සිටිනවා කියලා. මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ හොඳ නැති වෙන්න පුළුවන්. සමහර විට මිනිස්සු කරපු වංචාවන් ගැන ඔබට අහන්න දකින්න ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. එයාගේ චරිතේ හොඳ නැති බවක් ඔබට ආරංචි වෙලා ඔබටම අතටම අහුවෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට එයාව මනින්න යන්න එපා. මිනිස්සු විවිධ සිද්ධිවලට දක්වන ප්‍රතිචාර එයාගේ එවෙලේ වටපිට පරිසරය මත රඳා පවතිනවා. ඒ වෙලාවේ එයාගේ හදවතේ ස්වરૂපය සමහර විට එයාට ඇත්තටම කේන්ති යන දෙයක් සිදු වුණු නිසා එයා කේන්තියෙන් ඔබටත් කතා කරා වෙන්න පුළුවන්. එයාට සිදු වුණු අසාධාරණයක් නිසා ඔබ එක්කත් කලකිරීමෙන් කතා කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට එවෙලේ වාසියක් වෙලා තියෙන නිසා ඔයත් එක්ක හිනා වෙලා බොහෝම සාමකාමීව කතා කරා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ දේවල් වලින් මනින්න බෑ. ඒ වගේම යමෙක් අතීතේ කුඩා කාලේ ඉඳලා මුහුණ දීපු දේවල්, දුෂ්කර ජීවිත රටාවන්, කටුක අත්දැකීම් මේ හේතු නිසා යමෙකුගේ චරිතය හොඳ නැති වෙන්නත් පුළුවන්.
ඔහු බලාපොරොත්තු වෙච්ච දේවල් ඔහුට කුඩා කාලේ ඉඳලා වෙලා නැත්තම් ඔහු අපේක්ෂා කරපු දේවල් කුඩා කාලේ ඉඳලම ඔහුට ලැබිලා නැත්තම් සමහර විට ඔහු කාලයක් ගිහිල්ලා වැරදි ක්‍රමවලට ඒවා ලබා ගන්න හුරු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. දැන් එයා ගැන පොඩ්ඩක් බැලුවොත් එයාගේ චරිතය හොඳ නැහැ වගේ ඔබට පේන්න පුළුවන්. චරිතය හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි චරිතය හොඳ නැති වෙන්නත් හේතු ගණනාවක් තිබෙනවා. චරිතය හොඳ නැති වෙන්නේ ඔහු සමාජයෙන් සෑහෙන අසාධාරණකම් විඳලා තියෙනවා වෙන්න පුළුවන්. අපි දකින මේ සමාජයේ සමහර අය සතුටින් ඉන්නවා. බලාපොරොත්තු වෙන දේවල් ලැබෙන පොඩි කාලේ ඉඳලා. සමහර අයට බලාපොරොත්තු වෙන මොනවත් දෙයක් පොඩි කාලේ ඉඳලා ලැබිලා නැහැ. ඉතින් ඒක නිසා එයාලගේ චර්යාවන් චරිතය පවා ගඳ ගන්න තත්වයක තියෙනවා වෙන්න පුළුවන්. චරිතෙත් හොඳ නැහැ. දීර්ඝ කාලයක් එයා දිහා බලන් හිටියත් එයාව සෑහෙන කාලයක් ඇසුරු කරලා බැලුවත් එයාගේ චරිත ලක්ෂණ පවා සෑහෙන නරක වෙන බව ඔබට තේරෙනවා වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ තුලිනුත් මිනිස්සෙක්ව මනින්න යන්න එපා. තව ඉවසීමෙන් ඉන්න, තව දුරටත් බලන් ඉන්න. එතකොට එයාත් එක්ක තව ලං වෙලා බලන්න, එයාත් එක්ක කතා බහ කරලා බලන්න, එයා අතීතේ මූණ දීපු දේවල් පොඩ්ඩක් කතා කරලා බලන්න, එයාට සාධාරණයක් වුණාද මේ සමාජෙන් කියලා පොඩ්ඩක් විමසලා බලන්න. එතකොට ඔබට තේරෙයි එයා ඇබ්බැහි වෙලා ඉන්න සමහර වැරදි පුරුදු චරිත ලක්ෂණ පවා ඇත්තටම ඒක ඒ අතීත සිදුවීම් ටික ඔබට වුණා නම් ඔබත් ඒ චරිත ලක්ෂණ තියෙන අපවිත්‍ර කෙනෙක් තමයි කියලා ඔබටම තේරෙයි. ඒක තේරුම් ගන්න ටික කාලයක් යයි. ඒක නිසා දෙවියන් වහන්සේ යමෙකුගේ ප්‍රතිචාර මත ඔහුව මනින්නෙත් නැහැ. දෙවියන් වහන්සේ යමෙකුගේ චරිතය මත ඔහුව මනින්නෙත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ බලන්නේ ඔහුගේ ඇතුළාන්ත හදවත. හදවත වැහිලා තියෙන මේ සමාජයේ ගොඩාක් පාපතර රැවටිලිකාරී දේවල් නිසා හදවත කියන එක ලේසින් නිරාවරණය වෙන්නේ නැහැ. අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා හොඳම දේ මිනිස්සෙක් එකසරේ විනිශ්චය කරන්න තීරණය කරන්න යන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔහු සමග කරන්නේ කුමක්ද කියලා බලන පිණිස ඔහු එකසරේ අතහරින්නෙත් නැතුව ඔහුව එකසරේ විශ්වාස කරලා ඔහුට ඔක්කොම දේවල් මේ එයත් එක් එයාව සම්පූර්ණයෙන් විශ්වාස කරා කියන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔහුව ගෙන යන රටාව දෙස මදක් කාලයක් විමසිලිමත් වෙන්න. එතකොට ඔබට තේරේ දෙවියන් වහන්සේ විසින් ඔහුගේ හදවත පිළිගත්තද නැද්ද කියන දේ සම්බන්ධයෙන්. ඉතින් දෙවියන් වහන්සේ ඇතුළාන්ත හදවත විමසලා බලනවා. එතකොට දෙවියන් වහන්සේ දන්නවා මෙයාගේ හිත හොඳයිද මෙයාගේ හිත නරකයිද. හදවත කියන මට්ටමත් පසු කරලා තවදුරටත් ඈතට ගමන් කරනකොට අපිට මිනිස්සෙකුගේ ආත්මය හමු වෙනවා. ඇත්තටම මිනිස්සෙක් තුල තිබෙන ආත්මය දෙවිඳුන් විසින් ලබා දුන්න කොටස. මිනිස්සෙකුගේ ඇතුළාන්ත ආත්මය දෙවියන් වහන්සේගේම ආත්මයේ කොටසක්. ඒ නිසා බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි කිසිවෙක් විනාශ නොවි ගැලවීම. හොඳ හදවතක් තියෙන අයත් සමහර විට නරක හදවතක් තියෙන අයත්. හදවත නරක වෙන්න පුළුවන් සමහර වෙලාවල් වල. ඒ වුණාට දෙවියන් වහන්සේ කැමති නැහැ නරක හදවතක් තියෙන හිත හොඳ නැති කෙනෙක් වුණත් දෙවියන් වහන්සේට විරුද්ධව චෝදනා කරන කෙනෙක් වුණත් විනාශ වෙනවට දෙවියන් වහන්සේ කැමති නැහැ. ඇයි? ඔහුගේ ඇතුළාන්ත ගැඹුරේම තියෙන අරටුව විමසලා බැලුවොත් ඒ ඇතුළාන්ත ආත්මය දෙවියන් වහන්සේගේ කොටසක්. දෙවියන් වහන්සේගේ පුතෙක් දරුවෙක් දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ඒ නිසා උන්වහන්සේ කැමති සියල්ලන් ගැලවෙනවට. හොඳ හදවතක් තියෙන අයත් හොඳ හදවතක් නැති අය පවා ගැලවෙනවා නම් ඔවුන්ව කොහොම හරි ගලවන ගන්න මගක් තියෙනවා නම් දෙවියන් වහන්සේ ඉතාම කැමතියි. ඒකට හේතුව
දෙවියන් වහන්සේට උනත් හදවත දැක්කම තේරුම් ගන්න පුළුවන් හොඳද නරකද කියලා. උන්වහන්සේත් කියනවා මම එළුවන්ගෙන් බැටළුව වෙන් කරනවා. හොඳ අය නරක අය ඇතුළත විමසලා බලා ගන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ උනත් උන්වහන්සේට එහෙම පුළුවන් උනත් උන්වහන්සේ කැමති පුළුවන් නම් අර හොඳ නැති හිතක් තියෙන අයවත් ගැලවීමට අරගන්න. ඇයි? ඒ දෙවියන් වහන්සේගේ ආත්මයම, දෙවියන් වහන්සේගේ ස්වરૂපයම ඔහුගේ ගැඹුරු ඇතුළාන්තයේ තවදුරටත් ක්‍රියා කරමින් තිබෙනවා. ඒ ඇතුළාන්ත ආත්මය මේ ලෝකේ පාපේ නිසා සෑහෙන්න වැහිලා ඒකට මතුවෙන්න ඉඩක් නැතුව තිබෙනවා. අපේ මාංශය දෙවියන් වහන්සේගෙන් ඉවතට යන්න උන්වහන්සේට විරුද්ධව කැරලි ගැහුවත් අප තුල තිබෙන ආත්මය දෙවියන් වහන්සේ වඳුරනවා. ඒ නිසා ජේසුස් වහන්සේ කියනවා නුඹ අවට සිටින අයට ප්‍රේම කරන්න. ඒගොල්ලන්ව විනිශ්චය කරන්න නෙමෙයි. ඔවුන්ගේ කිසිම ක්‍රියාවක් නිසා ඒගොල්ලන්ව විනිශ්චය කරන්න යන්න එපා. අසල්වැසියට, ඔයාගේ අවට ඉන්න සතුරට පවා ප්‍රේම කරන්න. ඇයි? ඒ දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ඔහුගේ ඇතුළාන්ත අරටුවේ දේව ස්වરૂපය තිබෙනවා. නමුත් පිටත විවිධ දේවල් වලින් ඔහුගේ චර්යාවන්, චරිතය, හැසිරීම් විනාශයට ගමන් කරමින් තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේ සියලු දෙනාට ප්‍රේම කරනවා. ඒ වගේම අපිට කියන දේ තමයි සතුරට පවා සියලු දෙනාට ප්‍රේම කරන්න. ඔවුන්ගේ වැරදි තියෙන්න පුළුවන්. නමුත් ප්‍රේම කරන්න. ඔහුගේ වැරදි නිසා කිසිසේත්ම මිනිස්සෙක්ව ප්‍රතික්ෂේප කරන්න එයා හොඳ නැහැ, මං එයාත් එක්ක නැහැ, මං එයාව අතාරිනවා කියන්නේ යන්න එපා. කොහොම හරි බලන්න තව අවුරුදු ගානකින් හරි එයාව නැවත දිනා ගන්න අවස්ථාවක් තියනවාද කියලා. දෙවියන් වහන්සේගේ හිත ඒ වගේ. ඇයි? දෙවියන් වහන්සේගේ ආත්මය මිනිස්යන්ගේ ඇතුල් ආත්මය සමග සම්බන්ධයි. අපි දෙවියන් වහන්සේට ලං වෙද්දී අපිත් මිනිස්යෝ දෙස බලන ආකාරය මෙලෙස වෙනස් විය යුතුයි. හොඳයි, එහෙනම් අපි මේ මොහොතේ සමු ගන්නවා ඔබගෙන් මේ පිළිබඳව දීර්ඝව මෙනෙහි කරන්න, භාවනා කරලා කල්පනා කරලා බලන්න. අපි මේ මොහොතේ ඔබගෙන් සමු ගන්නවා අපගේ අනෙකුත් දේව මෙහෙයන් එක්ක එකතු වෙන්න. පහත ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියෙන WhatsApp කණ්ඩායම් වල link වලින් ඒ කණ්ඩායම් වලට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට තිබෙන ප්‍රශ්න අපිත් එක්ක කතා කිරීම සඳහා පහත දුරකථන අංක වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඔබගෙන් සමු ගන්න ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.